ඔබ සෙළු දිනාටම අද අපි මේ කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේට එක රාශි වෙලා ඉන්නේ ජනාරගල ව්‍යාපාරයේ විදිහට අපි හිතුවා විශේෂයෙන්ම මේ වෙද්දි රටේ ඇති වෙලා තියෙන තත්ත්වයත් සමග අරගලකාරීන්ගේ අලගර ක්‍රියාකාරීන්ගේ හඬ නැවත වතාවක් සමාජගත කරන්නට ඕන මේ අලුතින් ආණ්ඩුව ගෙනලා තියෙන අනපනත් එවැගේම තමයි ආණ්ඩුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සම්බන්ධයෙන් නැවත වතාවක් සාකච්ඡාවක් ඇවිල්ලා තිනවා මේ සියල්ල සම්බන්ධයෙන් විශේෂයෙන්ම පහුගිය අරගලයේදී ක්‍රියාකාරී වෙලා හිටපු සමාජයට අරගල කිරීම සටන් කිරීම සම්බන්ධයෙන් යම් විශ්වාසයක් ගොඩනගපු ක්‍රියාකාරීන් හැටියට ඒ අරගල ක්‍රියාකාරීන්ගේ හඬ සමාජයට අවශ්‍යයි මොකද මේ කියන යෝජනා ආණ්ඩුව ගෙනත් තියෙන වැඩපිළිවෙල් පරාජයට පත් කරන්නට නම් පහුගිය අරගලයේ අපිට උගන්නපු පාඩමක් තියෙනවා ඒ තමයි මේ සියල්ලට වඩා ඉහළින් තියෙන්නේ ජනබලය විධායක ජනාධිපති කෙනෙක් ජනතා ඡන්දයෙන් පත් වෙච්ච විධායක ජනාධිපති කෙනෙක් රටිනුත් එළවන මට්ටමට ගේන්න පුළුවන් උනේ ජනබලය නිසා ඒ නිසා එහි විශ්වාසයේ නැවතවතාවක් සමාජයට ගොඩනැගීමේ වගකීමක් අපි හිතනවා අරගලයේ ක්‍රියාකාරීව හිටපු අපි සිරු දෙනාට තිබෙනවා ඒක අපි කාටවත් මගහැරලා යන්න බැරි කාරණයක් විදිහට තියෙනවා කියන එක තමයි අපේ අදහස. ඒ අනුව තමයි අපි ඊටාම කෙටි දැනුවත් කිරීමක් හරහා මේ වැඩසටහන සංවිධානය කරේ මේ අදහස් දැක්වීම සඳහා මේ අවස්ථාව සංවිධානය කරේ. අපි දන්නවා මේ වෙද්දි රනිල් රාජපක්ෂ ආණ්ඩුව කිසිම ජනමතයක් නියෝජනය නොකරන රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ වෙද්දි මේ ආර්ථික අර්බුදයේ බර සම්පූර්ණයෙන්ම මේ රටේ ජනතාව මත පටවමින් ඉන්නවා. අපි හිතනවා ඒකට ඇත්තටම රනිල් වික්‍රමසිංහට හරි රාජපක්ෂගේ පාලනයට හරි ඒ වගේම තමයි මේ සිරිදුනා නියෝජනය කරන මේ සමාජ ක්‍රමයට හරි උත්තරයක් නැහැ කියන එක දැන් බොහෝ දෙනෙක් දන්නා කාරණයක් බවට පත් වෙලා ඉවරයි. නමුත් ඒ සියල්ල මැද්දේ ඔවුන් උත්සාහ කරමින් ඉන්නවා ඔවුන්ගේ පාලනය රැකගන්න. ඔවුන්ගේ බලය රැක ගැනීම සඳහා වෙච්ච ව්‍යාපෘතියක මේ සිරිදුනා ඉන්නවා. ඒ නිසා තමයි මේක විසඳන්න පුළුවන් එකම විද්වතා මේක විසඳන්න පුළුවන් මහා ආර්ථික විද්‍යාඥයා විදිහට තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ වාඩි වෙන්නේ විශේෂයෙන්ම ඒකේ අනිත් පැත්තේ තියෙනවා පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙරදිච්ච රාජපක්ෂලාගේ දේශපාලනේ මේ සියල්ල නැවත ඉදිරියට ගැනීම කියන අරමුණු සහිතව තමයි මේ රනිල් වික්‍රමසිංහ අටවපු ජනාධිපතිවරයෙක් විදිහට මෙරටේ ජනාධිපති විදිහට දැන් ඉන්නේ. හැබැයි මේ ජනාධිපතිවරයාත් ඇවිල්ලා අවසානයේ නැවත වතාවක් සිද්ධ කරන්නට යෙදිච්ච කාරණා තමයි මේ ආර්ථික අර්බුදයේ විසඳන්න නැවත වතාවක් ණයගත්තේ. නැවත වතාවක් රාජ්‍ය ආයතන විකිණීම කියන එක බොහොම විධිමත් විදියට නීති ගෙනල්ලා නීතියට අනුව මේවා කරන්න අනපනත් සකස් කරපු එක තමයි රනිල් රාජපක්ෂ ආණ්ඩුවෙනුත් අවසානයේ සිද්ධ වෙමින් යන්නේ. ඒ වගේම තමයි අපි දන්නවා රනිල් වික්‍රමසිංහලා මේ ආර්ථික අර්බුදයේ හමුවේ එල්ලිච්ච තැන තමයි ඇමරිකන් ඉන්දියන් කේන්ද්‍රයට ගිහිල්ලා එතන එල්ලුණා. ඊට පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි ඔවුන් විශ්වාසයේ තබපු තැන බවට පත් උනේ මේ අර්බුදය විසඳීම සඳහා. ඒ නිසා දැන් එක පැත්තකින් අපේ රටේ ජනතාවට සිද්ධ වෙලා තියෙනවා විශේෂයෙන්ම ඇමරිකාවත් ඉන්දියාවත් ලෝකයේ Tamange බලය රැක ගැනීම සඳහා සිදු කරන ඊටාම ම්ලේච්ඡ ක්‍රියාමාර්ගවල ඉත්ත බවට පත් වෙන්න අපේ රටේ පාලකයන්ට සිද්ධ වෙලා තියෙනවා. අපේ රටේ පාලකයෝ ඇමරිකාව ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන මේ සියල්ලේම රූකඩ බවට පත් වෙලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒකේ වන්දිය නැවත ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ මෙරටේ ජනතාවට. මෙරටේ මිනිස්සුන්ට. මේ මිනිස්සු තමයි පහුගිය කාලේ අපිත් එක්ක එකට අරගලයට ආපු Tamange ජීවිතේ පවා දෙවෙනි කොටසලකට අරගලයේ සටන විශ්වාස කරපු ඒ ජනතාවට සිද්ධ වෙලා තියෙනවා මේ ඉන්න පාලකයන්ගේ උගුල් වලට අහු වෙලා ඒවට ඒවයේ බිලි බවට පත් වෙන්න මෙරටේ ජනතාවට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා තමයි දැන් රනිල් වික්‍රමසිංහලාට නැවතවතාවක් සිද්ධ වෙලා තිනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පතන්න ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට එකඟ වෙමින් එකඟ වීම සඳහා තවදුරටත් ජනතා ද්‍රෝහී දේවල් කරන්න උන් සිද්ධ වෙලා තිනවා. ඒකට ජනතා විරුද්ධ වෙන එක නවත්තන්න තමයි එක පැත්තකින් මේ විශේෂයෙන්ම මේ වෙද්දි අවිල්ලා තියෙන ත්‍රස්ත විරෝධී පනත තාමත් ඒක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා නැහැ. නමුත් ගැසට් කරලා තියෙන පනත ඒ වගේම තමයි පෞගේ දවසක පාර්ලිමේන්තු ඉදිරිපත් කරපු විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වාරණය සඳහා ගෙනලා තියෙන පනත. මේ පනත් දෙක ගත්තට පස්සේ ඇත්තටම මේක දෙකක් දෙකකට වඩා ඇත්තටම මේ ත්‍රස්තවාදී වැළැක්වීම කියලා PTA එක දැනටත් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒක අහෝසි කරන්න කියලා බරපතල උද්ඝෝෂණයක් තියෙද්දි තමයි
ත්‍රස්ත විරෝධී පනත කියලා අලුත් පනතක් ගෙනලා ඒකේ රට පුරා ඉන්න ආණ්ඩුවට විරුද්ධ වෙන සිළු දෙනා ත්‍රස්තවාදීන් බවට පත් කරන පනතක් ගෙනලා තියෙනවා. ඒ වගේම තමයි ඒ මර්ධනයට විරුද්ධවත් කවුරු හරි සමාජ මාධ්‍ය ඇතුලේ හරි මොනවා හරි විදියට හඬ නැගීමක් කරනවා නම් ඒ සිළු දෙනාත් නැවත ත්‍රස්තවාදීන් බවට පත් කරන ඔවුන්ව දඬුවමකට ලක් කරන පනතක් තමයි සමාජ මාධ්‍ය නියාමන පනත කියලා මේ ගෙනලා තියෙන පනත් කිටුපත් දෙක හරහා සිද්ධ වෙන්න નિયમિત දේ බවට පත් වෙලා තියෙනවා. ඉතින් එක පැත්තකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිය හරහා පීඩාවට පත් වෙන්න මේ රටේ මිනිස්සුන්ට සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ අනපනත් ගෙනල්ලා මේ ආණ්ඩුව කරන ක්‍රියාමාර්ග ආණ්ඩුවේ වැඩපිළිවෙල බොහොම නීත්‍යානුකූලව. ඒ කියන්නේ ශිෂ්ට සම්පන්න සමාජයකට පිළිගන්න බැරි විදිහට නීතිය පවා වෙනස් කරමින් නීති සකස් කරමින් යන ගමනක තමයි අද වෙද්දී රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගමන් කරමින් තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ IMF එකේ දෙවැනි ණය වාරිකය නිකුත් කරන්නේ නැත්තම් දැන් රනිල් රාජපක්ෂලා සූදානම් ඊළඟට චීන කඳවුර එක්කත් එල්ලෙන්නේ. ඒ කියන්නේ මේක ලේසි වෙන්නේ නැහැ අපේ රටේ මිනිස්සුන්ට ඇමරිකන් ඉන්දියන් කඳවුරටත් ලෝක බලවතුන් වෙන්න බලාගෙන ඉන්නේ අනිත් පැත්තෙන් ඉන්න චීන කඳවුරටත් මේ දෙකටම මැදි වෙලා අපේ රටේ මිනිස්සුන්ට Tamange ජීවිතය අහිමි කර ගැනීම තමයි උත්තරේ බවට පත් වෙලා තියෙන්නේ. එනිසා තමයි අපි කල්පනා කරේ පහුගිය ජනාරගලයේ ක්‍රියාකාරීන් විදියට හිටපු අරගලයේ පිළිබඳ විශ්වාසය සමාජයට ගෙනියපු ඒ අරගලයේදී බරපතල විදියේ ක්‍රියාකාරීත්වයක හිටපු Tamange සිළු දේවල් මේ ભેද ඔක්කොම පැත්තක තියලා අරගලයේ ක්‍රියාකාරීන් විදියට හිටපු ඔබට ආරාධනය කරන්න මේ සම්බන්ධයෙන් මේ අරගලයේ ක්‍රියාකාරීන්ගේ මතය මොකද්ද? අපි ආණ්ඩුවට ජනතාවට දෙන පණිවිඩය මොකද්ද කියලා කාරණේ සම්බන්ධයෙන් යම් සමාජගත කිරීමක් කරන්න තමයි අද දවසේදී අපි මේ වැඩසටහන සංවිධානය කරේ. අපි හිතනවා මේක තරමක් ඉක්මනින් සංවිධානය වෙච්ච වැඩසටහනක්. අපි විශ්වාස කරනවා මේ සංවිධානය වෙන නම මොකක් වුණත් නැවත වතාවක් මේ පහුගිය අරගලයේ ක්‍රියාකාරීන් අරගලයට සක්‍රියව සම්බන්ධ වෙච්ච විශේෂයෙන් තරුණ කොටස් වෘත්තිකයන් මේ සිළු දෙනා නැවත වතාවක් එකතැනකට එන්නට ඕන කියලා. එනිසා ඒක මොන විදියට සිද්ධ වුණත් මේ සිළු දෙනාගේ ක්‍රියාකාරීත්වයක් ඇතුලේ විරුද්ධ වීමක් ඇතුලේ ඒකට අදාළ ක්‍රියාමාර්ග ගැනීම ඇතුලේ පමණයි මේක පරාජයට පත් කිරීමට හැකි වෙන්නේ කියන එක තමයි අපි විශ්වාස කරන කාරණා.